අයිබෝවන් අපස උසස් පෙළ විභාගයට පිණී සිටින දරුදරයන් වෙනුවෙන් ස්වාධීන රූපాయని සේවයත් කැලණි විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධව ඉදිරිපත් කරන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන මාලාවේ ව්‍යාපාර අධ්‍යන විෂයට අදාළ තවත් එක් වැඩසටහනක් ආරම්භ කිරීමටයි දැන් අප සූදානම් වන්නේ. අද මෙම සාකච්ඡාව සඳහා මා සමග සහභාගී වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යනාංශයේ අංශාධිපති ජේෂ්ඨකථිකාචාර්ය ආචාර්ය සීපාද රෝසම් මහතා ඒකම කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යනාංශයේ කථිකාචාර්ය වරලත් ජනක අධිකාරී එස්.ආර්. ලසන්ත මහතා අද අප සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මූල්‍ය කළමනාකරණය මාතෘකාව පිළිබඳව. ඔබ දන්නවා අපිට මෙම කාල පරිච්ඡේදය තුල ඒ විෂය ඒකට අදාළ සියලුම කරුණු සාකච්ඡා කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි දරුවන්ට ගැටළු සහගතයි කියලා හිතන තැන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අපි අපේ සාකච්ඡාව ගෙන යාමටයි අදහස් කරන්නේ. මම පළමුවෙන්ම අපස උසස් පෙළ පසුගිය විභාගයකදී මේ දරුවන්ට ලැබිච්ච ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් අපේ සාකච්ඡාව ආරම්භ කිරීමට අදහස් කරනවා. දැන් ඔබට තිරයේ දෙස් වෙයි ඒ අපස උසස් පෙළ විභාගයේදී මේ දරුවන්ට ලැබිච්ච ප්‍රශ්නයක්. මූල්‍ය කළමනාකරණයේ මූලික අරමුණු කවරේද? ඒක දෙවෙනි කොටස ගැන මූල්‍ය කළමනාකරුවෙකු විසින් ගනු ලබන තීරණ ප්‍රධාන වශයෙන් ආයෝජන තීරණ හා මූල්‍යන තීරණ යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ. මෙම තීරණ දෙවර්ගයේ නිදසුන් සහිතව වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන්න. දැන් අපි අදහස් කරන්නේ මේ ප්‍රශ්නයට උත්තර සැකීමන්නේ මම අදහස් කරන්නේ ප්‍රවේශයක් වශයෙන් තමයි මේ ප්‍රශ්නය අපි ඉදිරිපත් කරේ. ඒතකොට දරුවන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මූල්‍ය කළමනාකරණය යනු කුමක්ද කියන එක පිළිබඳව. අනික් අතට ඒ දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕන මූල්‍ය කළමනාකරුවෙකු ගන්න ලබන තීරණ කවරේද යන්න පිළිබඳව. ඒ නිසා දැන් අපි මම ප්‍රථමයෙන්ම අපි බලමු මූල්‍ය කළමනාකරණයේ මූලික අරමුණු කවරේද කියන ප්‍රශ්නයට දරුවෙක් කොහොමද පිළිතුරු සපයන්නේ. මම පළමුවෙන්ම ආරාධනා කරන ආචාර්ය පතිරස මහතාට මේ මූල්‍ය කළමනාකරණයේ මූලික අරමුණු කවරේද යන්න මේ දරුවන්ට පැහැදිලි කර දෙන හැටියට. ඔව් මූල්‍ය කළමනාකරණයේ ඇත්තටම අරමුණු කිහිපයක් තියෙනවා. එයිනුත් ප්‍රධාන වශයෙන්ම මූල්‍ය කළමනාකරණයේ අරමුණ වශයෙන් අපි සලකන්නේ අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම. අපි ඔක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා වෙල්ත් මැක්සිමයිසේෂන් කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරික ආයතනයක අගේ උපරිම කිරීම. සීමිත පොදු සමාගමක් පැත්තෙන් ගත්තාම තාක්ෂණික ආකාරයෙන් අපි ඕක විග්‍රහ කරොත් ඔය ගන්නේ කරු ලබන්නේ කොටසක වෙළඳපළාගය තීන සමාගමෙන් නිකුත් කරලා තියෙන කොටස් සංඛ්‍යාවෙන් වැඩි කළා ගත්තාම අපිට එනෝ ඒ ආයතනය අගේ කීයද කියලා. ඒ ආකාරයෙන් බැලුවහම කොටසක ධනය උපරිම කිරීම කියන්නේ එතකොට ඒ සමාගමේ වෙළඳපළ අගය උපරිම කිරීම. ඒක තාක්ෂණික ආකාරයෙන් අපි ඔක දුවදරුවන් තේරෙන ආකාරයෙන් අපි සරල උදාහරණයක් අරගෙන කතා කරොතින් අපි හිතමු යම්සි පුජ්‍යලෙක් ඉන්නවා. ඒ කෙනා ගාව අපි තුන් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 30ක විතර මුදලක් තියෙනවා කියලා. ඔහුට අපි හිතනවා ව්‍යාපාරයක් පටන් ගන්න දැන් අවශ්‍යතාවයක් තියෙනවා. අපි හිතමු ඔහු තීරණය කරනවා මගී ප්‍රවාහන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඔහු මාර්ගයේ බස් රථයක් ධාවනය කරවන්න. ඉතින් ඔහු ස්ථාවර වත්කමක් වශයෙන් එතකොට බස් රථයක් මිලදී ගන්නවා. රුපියල් ලක්ෂ 30ක් දීලා. එතකොට ඔහුගේ ප්‍රාග්ධනය අපි ශේෂපත්‍රයේ බිලවද මම හිතනවා හැම කෙනෙකුටම අවබෝධයක් තියෙනවා. එතකොට ප්‍රාග්ධනය වශයෙන් රුපියල් ලක්ෂ 30ක් තියෙනවා. ඒ ප්‍රාග්ධනය ලක්ෂ 30ම ආයෝජනය කරලා තිනෝ ස්ථාවර වත්කම්බල. එතකොට ලක්ෂ 30ක් තිනෝ ස්ථාවර වත්කම්බලත් අපි හිතමු අවුරුද්ද අවසානයේදී අපි දන්නවා ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙන්නේ අත් පිට මුදලට. අවුරුද්ද අවසානයේ අපි හිතමු සියලුම වියදම් දරුවට පස්සේ අපි හිතමු ලක්ෂ 3ක ලාභයක් මම ලාභයට වඩා මම කැමති මුදල් ප්‍රවාහයක් කියන්න. ධන මුදල් ප්‍රවාහයක් ඒ කෙනා අපි හිතමු උපයගෙන තිනෝ. එතකොට ඔහු ලක්ෂ 30ක් ආයෝජනය කරා. දැන් අවුරුද්ද අවසානයේ ලක්ෂ 3ක ධන මුදල් ප්‍රවාහයක් ලැබලා තිනෝ. එතකොට ඔහුගේ ධනය දැන් ලක්ෂ 33 වෙනවා. අපි හිතමු මේක ඊළඟ අවුරුද්ද වෙනකොට තවත් සාර්ථකව කරගෙන යනවා. තවත් ලක්ෂ 3ක්ම ගත්තා කියමු. එතකොට ඊළඟ අවුරුද්ද අවසානයේ වෙනකොට මේක අවුරුද්දක්ම බලාගෙන ඉන්න ඕනේ නැහැ. මම මේකිනුම් මාෂයක් වශයෙන් ගතගෙන කිව්වේ. ඊළඟ අවුරුද්ද අවසානයේදී ඔහුගේ ධනය දැන් 36 බවට පත් වෙනවා.
ඒකම මම මේ සරල උදාහරණයකින් කිව්වේ පොදු සමාගමක් වශයෙන් ගත්තත් ක්‍රියාත්මක වෙන දේ ඕකම තමයි සිද්ධාන්තය. එකම දේ තියෙන්නේ ආයෝජකයෝ විශාල සංඛ්‍යාවක් ඉන්න විශාල ප්‍රාග්ධනයක් තියෙනවා. ඒක ණය වෙන්න පුළුවන් හිමිකාර ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශාල වට්ටම් වල මේක ආයෝජනය කළාක් තියෙනවා. නමුත් සිද්ධ වෙන සිද්ධිය එකම සිද්ධියක්. එතකොට මම කිව්වේ අර තීන ප්‍රාග්ධනයට සුද්ධ ලාභය ලාභය නැත්තම් අර මුදල් ප්‍රවාහය එකතු වුණාම අපි ওই දෙක එකතු කරනවා සුද්ධාගය කියලා. ව්‍යාපාරික ආයතනයට. ඒතර පොදු සමාගමකත් ඔහම සුද්ධාගය නෙට්වර්ක් එක වැඩි වෙනකොට අර කොටස් වෙනද පොලේ නැත්තම් සහභාගී වෙන්න බලාගෙන ඉන්න ආයෝජකයෝ ආයෝජකෝ ඒ සමාගමේ කොටස් මිලදී ගන්න ප්‍රමුඛතාවයක් දක්වනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ඉල්ලුම වැඩි වෙනකොට සිද්ධ වෙන දේ තමයි මිල ඉහළ යෑම. එතකොට සිද්ධ වෙනවා කොටසක මිල ඉහළ යෑම තුලින් අර කියපු මං කලින් අර්ථ දක්වපු ආකාරයට ආයතනයේ ධනය උපරිම වීමක් සිද්ධ වෙනවා. එතකොට ওই ඔකෙදි දැන් කෙනෙක් හිතන්න පුළුවන් මූල්‍ය කළමනාකරණය එතකොට සලකන්නේ කොටස් හිමියන්ට විතරද? මූල්‍ය කළමනාකරණය එකම අරමුණ කොටස් හිමියන්ගේ ධනය උපරිම කිරීමද කියන එක. එතකොට ඇත්තටම ගත්තහම මේ දැන් කොටස් දැන් ලාභයක් ලබන්න බෑ. පාරිභෝගිකයා පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැතුව පාරිභෝගිකයාට ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් සපයන්නේ නැතුව එයා එතනට ධන මුදල් ප්‍රවාහයක් අවසානයේ ලබා ගන්න බෑ, ලාභයක් ලබන්න බෑ. සේවකයාට හොඳාකාරයෙන් සලකන්නේ නැත්තම් එයා එතන දිගු කාලීනව ලාභ ලබන්න බෑ. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්නේ නැත්තම් පොදු සමාජයට සලකන්නේ නැත්තම් ඒ ප්‍රතිගාමි විදියට වැඩ කරන ආයතනයකට කවදාවත් දිගු කාලයේ රඳා පවතින්න බෑ. ඒක නිසා මේ ලාභ උපරිම කියන සංකල්පයෙන් අයිතිකරුවන්ගේ ධනය උපසරි සමාවෙන්න ධනය උපරිම කියන සංකල්පයෙන් අයිතිකරුවන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරන ගමන්ම නිතැතින්ම අර අනිකුත් ඇල්මත් දක්වන පාර්ශ්වයන්ගේ අභිමතාර්ථත් ඉෂ්ට වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් ඒ ප්‍රධාන අරමුණ මූල්‍ය කළමනාකරණයේ මම කලින් කිව්වාගේ අනිකුත් අරමුණු අතර ලාභය උපරිම කිරීම, ඒ වගේම කොටසක ඉපයීම උපරිම කිරීම. කොටසක ඉපයීම කියන්නේ ශුද්ධ ලාභය අපි කොටස් ගානින් බෙදුවොත්, ඒ වගේම සංවිධානයේ මූල්‍ය විනයක් පවත්වාගෙන යෑම කියන්නේ තීන ආයෝජන හොඳ ආයෝජන කලඹක් පවත්වාගෙන යන්න ඕන, අවශ්‍ය ප්‍රමාණයට අනවශ්‍ය වියදම් කිරීම වලින් තොර වෙන්න ඕන ආයතනය, ඒ වගේම වත්කම් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ඕන. ඒ ආකාරයට සහ නිසි වාර්තාගත කිරීමක් වාර්තා පවත්වාගෙන යෑමක්, අවශ්‍ය වෙලාවට අර මුදල් සම්පාදනය කිරීමක් ආදී වශයෙන් මූල්‍ය විනයක් පවත්වාගෙන යෑමත් අපි මූල්‍ය කළමනාකරණයේ අනිකුත් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඔව්, මම හිතන ඉතාම පැහැදිලි මූල්‍ය කළමනාකරණයේ අරමුණු ප්‍රධාන අරමුණ පැහැදිලි කරා, ඒකම අනිකුත් අරමුණු පැහැදිලි කරා. දැන් මේ අරමුණු ඉටු කරගන්න මූල්‍ය කළමනාකරකයෙකු විසින් යම් යම් තීරණ ගනු ලබනවා. හැබැයි මෙතෙන්දී අපි එක දෙයක් සඳහන් කරන්න ඕන. මේ අපි සාකච්ඡා කරන්නේ උසස් පෙළ දරුවන් එක්ක. ඒ නිසා මූල්‍ය කළමනාකරණය ටිකක් පුළුල් විෂයක්. අපි මෙතෙන්දී සෑම තීරණයක්ම ගැන කතා නොකරන්න ඉඩ තියෙනවා. අපි මේ උසස් පෙළ ළමයින්ගේ අවශ්‍යතාවය ගැන සැලකලා මම අපේ රුවන් ලසන්ත මහතාට ආරාධනා කරනවා මේ මූල්‍ය කළමනාකරු ගන් ලබන තීරණ පිළිබඳව දරුවන්ට පැහැදිලි කර දෙන හැටියට. ඔව්, අපිට මූල්‍ය කළමනාකරු වශයෙන් ගන් ලබන තීරණ ප්‍රධාන වශයෙන් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ආයෝජන තීරණ කියන එක. එතකොට මේ ආයෝජන තීරණවලදී සිද්ධ වෙන්නේ ආයතන විසින් දිගු කාලීන වත්කම්වල ආයෝජනය කරනවාද, එහෙම ආයෝජනය කරනවා නම් ඒකෙන් කවර ප්‍රතිලාභයක් ලැබෙනවද කියන එක විශ්ලේෂණය කරලා බලන එක. ඊට අමතරව අපි මූල්‍ය කළමනාකරු විසින් ගන්න ලබන තීරණයක් තමයි මූල්‍යනේ තීරණය කියන එක. එතකොට අපි මේක ආයෝජන තීරණයත් එක්ක සම්බන්ධයි. අපි උදාහරණයක් ගත්තොත් ඇඟලුම් කර්මාන්ශාලාවක් කිසියම් පුද්ගලෙක් ආරම්භ කරනවා නම් එතකොට අපි මුලින්ම තීරණය කරන්න අවශ්‍යයි මේ ඇඟලුම් කර්මාන්ශාලාව ආරම්භ කරන්න වත්කම් වල කුමන වත්කම් වල ආයෝජනය කරනවාද. අපි උදාහරණයක් ගත්තාම ගොඩනැගිලි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යන් සූත්‍ර වෙන්න පුළුවන්, උපකරණ වෙන්න පුළුවන්. ඒතර අන්නේ වත්කම් වල ආයෝජනය කරන මුදල සහ ඒකට ලැබෙන ප්‍රතිලාභය තමයි අපි ආයෝජන තීරණවලදී බලන්නේ. අපි උදාහරණයක් ගත්තොත් මිලියන 30ක් ඇඟලුම් කර්මාන්ශාලාවක ආයෝජනය කරනවාද ආයෝජනය කරන්න අවශ්‍යයි කියලා තීරණය කළොත් ඒතර ඊගාවට ඒකට සම්බන්ධ වෙන කාරණේ තමයි එන්නේ රුපියල් මිලියන 30ක මුදල අපි කොහොමද හොයාගන්නේ, කොහොමද ඒක මූල්‍යිනේ කරගන්නේ කියන එක. ඒතර ඒ සඳහා ආයතනයකට තියන්න පුළුවන් විකල්ප අවස්ථා එකක් තමයි ආයතනයේ අයිතිකරුවන්න පුළුවන් මෙන්න මේ වටිනාකමෙන් යම් ප්‍රමාණයක් හෝ සම්පූර්ණ අගයම ආයතනය වෙත ප්‍රාග්ධනය වශයෙන් යොදවන්න. එහෙම නැත්නම් අනිත් විකල්පය තමයි ආයතනයට පුළුවන් යම් මුදල් ප්‍රමාණයක්
ණය ප්‍රාග්ධනය වශයෙන් සොයා ගන්න. ඒතර ඔන්නේ අරමුදල් සොයා ගන්න ආකාරය තමයි අපි මූල්‍යනේ තීරණය වශයෙන් හඳුන්වන්නේ. ඊට අමතරව අපිට හඳුනා ගන්න පුළුවන් තවත් තීරණ තියෙනවා මූල්‍ය කළමනාකරණේ. ඒක එකක් තමයි කාරක ප්‍රාග්ධනය පිළිබඳ තීරණය කියන එක. ඒතර ඒකෙදි විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ ආයතනයේ එදිනෙදා කටයුතු කරන්න අවශ්‍ය කරන ජංගම මත්කම් අපිටම තොග එහෙම නැත්නම් මුදල් එහෙම නැත්නම් ණය ගැතිව යනාදී ජංගම මත්කම් වල කොතරම් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරනවද ඒවා කෙලෙසද මූල්‍යනය කරගන්නේ කියන තීරණය. ඒතර අපිට පුළුවන් කෙනෙකුට අවශ්‍ය නම් මෙන්න මේ කෙටි කාලීන වත්කම් වල ජංගම වත්කම් වල කරන ආයෝජනය එහෙම නැත්නම් කාරක පාර්ගදන තීරණය අර ආයෝජන තීරණයේ යටතේම පෙළගස්වන්න. නමුත් ඒක කෙටි කාලීන ස්වභාවය නිසා අපිට ඒක වෙනම තීරණයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඔව්. දැන් අපි සාකච්ඡා කරා මූල්‍ය කළමනාකරණයේ අරමුණු පිළිබඳව. ඊළඟට ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ගනු ලබන තීරණ පිළිබඳව ප්‍රධාන වශයෙන් ආයෝජන තීරණ, මූල්‍යන තීරණ සහ කාර්ක ප්‍රාග්ධනය පිළිබඳ තීරණ යනුවෙන්. දැන් අපි ලසන්ත මහතා සඳහන් කර ආකාරයේ මූල්‍යන තීරණ අනුව ලබා ගන්න අරමුදල් සම්පාදනය කර ගන්නවා. මේ අරමුදල් සම්පාදනය කර ගන්න ඒ අරමුදල් මාර්ග අපි දන්න උසස් පෙළ දරුවන්ට සිද්ධ වෙනවා මේ අරමුදල් මාර්ග එක එක ආකාරයට වර්ගීකරණය කර දක්වන්න. දැන් බොහෝ අය ඔබ දන්නවා උසස් පෙළ විභාග ව්‍යාපාරද්දීනේ හදාරන දරුවන් හුඟ දෙනෙක් ගිනුම්කරණය හදාරනවා. ශේෂපත්‍රයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. ශේෂපත්‍රයේ මේ මූල්‍යන තීරණවල ප්‍රතිඵලය වගකීම් හැටියට නැත්නම් කොටස් නායකර නාය හිමියන් බැංකු අයරා යන අදිවාසීන් මූල්‍ය මාර්ග තියෙනවා. දැන් මේ දරුවන්ට සිද්ධ වෙන මේ මූල්‍ය මාර්ග විවිධාකාරයට විග්‍රහ කර දක්වන්න. දැන් අපි ඉස්සෙල්ලම මේ මූල්‍ය මාර්ග අභ්‍යන්තර සහ බාහිර වශයෙන් වර්ග කරලා දක්වන්න පුළුවන්. දැන් මේක අපි සඳහන් කරන්නේ මේ සමහර විට ඔබ දන්නවා පසුගිය ඇගයීම්වලදී මේවා මේ වර්ගීකරණයන් පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අභ්‍යන්තර මාර්ග හැටියට මෙතන තියෙනවා රඳවාගත් ලාභ, ෂේවෙන් කිරීම, අතිරික්ත වත්කම් විකිණීම. දැන් ගිනුම්කරණය හදාරන දරුවන්ට මේක ඉතාම පහසුයි. මේ අභ්‍යන්තර මාර්ගවලදී ව්‍යාපාරයේ බාහිර සම්බන්ධතාවයක් එන්නේ රඳවාගත් ලාභ කියන්නේ ව්‍යාපාරයේ තුලම තියෙන මුදල් ගිනුම් වශයෙන් එහාට මෙහාට වීමක්. ෂේවෙන් කිරීමත් හුඟක් දුරට රඳවාගත් ලාභ හා සමානයි. අතිරික්ත වත්කම් විකිණීම නිසාත් වෙන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කමක් මුදල් බවට පත් වෙනවා. නමුත් බාහිර මාර්ගවලදී දැන් කොටස් නිකුත් කරොත් අලුතෙන් කොටස් පිළිබඳ වාකීමක් සමාගමට එනවා ව්‍යාපාර මුදල් ලැබෙනවා. ණයකරත් එහෙමයි. වෙනත් ඒතර බාහිර මාර්ගවලින් ව්‍යාපාරයේ වත්කම් සහ වාකීම් කියන දෙකේම කිසියම් වෙනසක් එනවා. ඊළඟට තව වර්ගීකරණයක් තමයි දිගු කාලීන මාර්ග සහ කෙටි කාලීන මාර්ග යනුවෙන් මේ මූල්‍ය සම්පාදන මාර්ග වර්ග කරන්න පුළුවන්. දැන් ඉතාම පැහැදිලි කොටස් නිකුත් කරනවා ණයකර දිගු කාලීන ණය රඳවාගත් ලාභ වගේ මූල්‍ය සම්පාදන මාර්ග දිගු කාලීන වශයෙන් වර්ග කරන්න පුළුවන්. දැන් වෙළඳ ණය නැත්නම් ණය හිමියන් බැංකු අයිරාව ගෙවිය යුතු වේදම් වගේ මාර්ග කෙටි කාලීන මාර්ග හැටියට සඳහන් කරන්න පුළුවන්. හුඟක් වෙලාට ශේෂපත්‍රය ගැන අවබෝධයක් තියෙන ඔබ දන්නවා ජංගම් වාකීම් හැටියට සඳහන් වෙන්නේ මේ කෙටි කාලීන මූල්‍ය සම්පාදන මාර්ග. තව වර්ගීකරණයක් තියෙනවා මේ මූල්‍ය සම්පාදන මාර්ග ඍජු මාර්ග සහ වක්‍ර මාර්ග යනුවෙන්. ඔබ පසුගිය ගෙයින් උත්තර ප්‍රශ්න පත්‍ර දිහා බැලුවාම මේ වර්ගීකරණයන් පිළිබඳ අවබෝධයක් ලැබීම ඔබට අවශ්‍යයි. දැන් ඍජු මාර්ග කියලා අදහස් කරන්නේ කෙලින්ම සමාගම හෝ ව්‍යාපාර ආයතනය ඒ අදාළ පාර්ශ්වයෙන් ලබා ගන්න මූල්‍ය සම්පාදනය. දැන් කොටස් නිකුත් කිරීම, ණයකර නිකුත් කිරීම, රඳවාගත් ලාභ, ෂේවෙන් කිරීම, අතිරික්ත වත්කම් විකිණීම කෙලින්ම ව්‍යාපාරය විසින්ම ඍජුවම ලබා ගන්න සම්පාදනයන්. නමුත් වක්‍ර මාර්ග කියලා අදහස් කරන්නේ අතරමැදි මූල්‍ය ආයතනයක් ආශ්‍රයෙන් ලබා ගන්න මූල්‍ය සම්පාදනයක්. දැන් බැංකු ණයක් ලබා ගන්න මූල්‍ය ආයතනයක් බැංකුවකින්, බැංකු අයිරා, කල්බදු මේ වගේ මේ සෑ වක්‍ර මාර්ගවල ලක්ෂණය තමයි වෙනත් අතරමැදි මූල්‍ය ආයතනයක් කරහා ඒ ණය සම්පාදනය කර ගැනීම. දැන් අපි දරුවන්ට අවබෝධයක් දෙනතර ව්‍යාපාරයක මූල්‍යනේ ආශ්‍රයෙන් ලබාගත් මූල්‍ය සම්පාදනයන් මේ විවිධ ආකාරයට වර්ගීකරණය කිරීමේ හැකියාව දරුවන් සතු විය යුතුයි. දැන් අපි ඊළඟ ඔව් ඔව් ඇත්තටම ඒ ගන්න ලබන තීරණ තුනේ ඔව් පෙන්눔 කරනවා ශේෂපත්‍රයෙන් අපි ඒක නිසා කියන මූල්‍ය කළමනාකරුවෙකුගේ තීරණවල තීරණ පෙන්눔 කරන කැඩපතක් කියලා ශේෂපත්‍රය කියන එක. ඔව්
ඉතාම පැහැදිලි මොකද කියනවා මූල්‍ය කලමන ඒ කියන්නේ ප්‍රධාන මූල්‍ය ප්‍රකාශනය තමයි ශේෂපත්‍රය. ඒක මූල්‍ය කලමනාකරන විසින් ගනු ලබන තීරණවල ඒ කියන්නේ ඒකට කියන අපි හොඳ බැලන්ස් ෂීට් එක හොඳ ශේෂපත්‍රයක් තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මූල්‍ය කලමනාකරුගේ හොඳ මූල්‍ය කලමනාකරණයක් තියෙනවා කියන එක. දැන් මම ඊළඟට තවත් මේ අපස උසස් පෙළ විභාගයේදී ලැබිච්ච ප්‍රශ්නයක් කෙරෙහි දරුවන්ගේ අවධානය යොමු කරනවා. දැන් ඔබට තිරයේ දිස්වේ මේ ප්‍රශ්නය ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය යනු කුමක්ද? ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොමැතිවීමෙන් නැතිවිය හැකි අහිතකර ප්‍රතිඵල කවරේද? ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් නොමැති අවස්ථාවක වැඩි කර ගැනීම සඳහා ගත හැකි කෙටි කාලීන ප්‍රියවර කවරේද? මම කලින් සඳහන් කරාගෙන මේක ප්‍රශ්නකට උත්තරයක් සැපයීමේ අදහස් කරන්නේ. දැන් ඔබට මතක ඇති අපේ රුවන් මහතා සඳහන් කරා කාරක ප්‍රාග්ධනය පිළිබඳ තීරණ මූල්‍ය කලමනාකරණයේ ප්‍රධාන තීරණයක්. ඒක එක් තීරණයක්. ඉතින් මේ කාරක ප්‍රාග්ධනය කියන එක පිළිබඳ අවබෝධයක් මේ දරුවන්ට තියෙන්න ඕන. ඒතර මම පළමුවෙන්ම කාරක ප්‍රාග්ධනය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳ අදහස් කරන්න අපේ ආචාර්ය පතිරස මහතාට ආරාධනා කරනවා. ඔව් ඇත්තටම මූල්‍ය කලමනාකරුවෙක් ගන්න ලබන ප්‍රධානම තීරණයක් තමයි කාරක ප්‍රාග්ධනය පිළිබඳ තීරණ. මේක හුඟක් තේරුම් ගන්න පහසුයි අපි උදාහරණයක් එක්ක කතා කරෝතින් සරල උදාහරණයක් ගමු අපි. අපි හිතමු කෙනෙක් සිල්ලර ව්‍යාපාරයක් සිල්ලර කඩයක් කියන සිල්ලර ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍යයි කියලා. ඔහු යම්සි ධනයක් අරමුදලක් රැස් කරගෙන තිනෝ. ඒ අරමුදල කිසියම් ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙනවා, ස්ථාර වත්කමක්, සමහරට යාන වාහනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ දේවල් ඔහු සම්පාදනය කරගෙන තිනෝ. දැන් මේ දේ තීච්ච පළියට පමණින්ම ව්‍යාපාරය පවත්වාගෙන යන්න බෑ, ව්‍යාපාරය ආරම්භ කරන්න බෑ. සා එදිනෙදා යම්සි වියදම් දරන්න අවශ්‍ය මුදලක් තිනෝ. බඩු තොගයක් තියෙන්න ඕන. ඒ බාණ්ඩ තොගය ගත්තාම සමහර ලාවට ඒ බාණ්ඩ තොගේ ණයට විකුණන්න සිද්ධ වෙනවා. ණයට විකුණනහම අද ලැබෙන්න තියෙන මුදලක් නොලැබී යනවා. ව්‍යාපාරය තුර හිර වෙලා තීමක් තියෙනවා. ඊට අමතරව එදිනෙදා අනිකුත් වියදම් දරන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහරට විදුලි බිල ගෙවන්න සිද්ධ වෙනවා. සහ වතුර සඳහා, වරිපණම් සඳහා සහ අනිකුත් වියදම් දරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන වියදම් වලට අපි කියනවා කාරක ප්‍රාග්ධනය කියලා. අපි අර ශේෂපත්‍රයේ ආශ්‍රයෙන් මේක පැහැදිලි කරවමින් ජංගම වත්කම් යටතේ පෙන්වන වත්කම්, ජංගම වත්කම් යටතේ පෙන්වන සියලුම වත්කම් අපි දිනදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට දරන්නේ සිද්ධ වෙන කාරක ප්‍රාග්ධනය. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් ඒකට අපි කියනවා දල කාරක ප්‍රාග්ධනය කියලා. එතකොට කියනවා මෙහෙම එකක්. දැන් මේ සම්පූර්ණ ජංගම වත්කම්ම අපි මූල්‍යනය කරන්න අවශ්‍යද? ඇත්තට මෙහෙම නැහැ. අපි දැන් බඩු තොගය ගත්තොතින් සමහර බඩු තොගය අපිට ණයට ගන්න පුළුවන්. එතකොට අපි බඩු තොගය සඳහා මූල්‍යනය කර අපි ණයට ගත්තොත් අපි දු මාසිකින් තමයි අපි මේ බඩු තොගය සඳහා ගෙවීම කරන්න ඕන කියලා. අපිට මාසිකින් විකුණුම් වලදී ණය ගැතිය ණයට විකුණුම් විදුම් සඳහා ණය ගැතියෙන් ගෙනු මුදල් හම්බ වෙනවා නම් ඇත්තටම කාරක ප්‍රාග්ධනය පිළිබඳ එතෙන්දී ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ කරන්න ඕන මේ ජංගම වත්කම් වල තියෙන සියලුම දේ වෙලෙම මූල්‍යනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මොකද පමණක් දේවල් අපිට ණය පදනමට කරගෙන යන්න පුළුවන්. තව ණය ගැතියෝ තියෙනවා සහ ගෙවීම් පමාද කිරීම් තියෙනවා. උපචිත වියදම් කියන දේවල් තියෙනවා. ඒ කියන්නේ ශේෂපත්‍රයේ ජංගම වගකීම් යටතේ පෙන්වන කොටස ඇත්තරම කාරක ප්‍රාග්ධනයේ යම්සි මූල්‍යනය කිරීමක් තමයි එතනින් සිද්ධ වෙන්නේ. ඒ නිසා අර ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාට පස්සේ ලැබෙන උත්තරයට අපි කියනවා ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියලා. ඔව්. දැන් මම හිතන්නේ ඔබ සඳහන් කර සංකල්පය මේකයි. දැන් සමහර විට ගිනුම් කරගෙනදී අපි හුඟක් වෙලාවට කාරක ප්‍රාග්ධනය කියපු ගමන් දරුවන්ට අදහසක් කියන්නේ කාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම් වත්කම් වලින් ජංගම් වාකීම් අඩු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය. නමුත් අපි මේ ව්‍යාපාර අධ්‍යයනයේදී සංකල්ප දෙකක් ගැන කතා කරනවානේ. දල කාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම වත්කම්, ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම් වත්කම් වලින් ජංගම වාකීම් අඩු කිරීමෙන් පසුව ලැබෙන අගයනේ. නව දරුවන්ට අදහසක් තියෙනවා ඒක ඉතාම පැහැදිලි විස්තර කර ආචාර්ය පතිරසම්. දැන් මේ මෙතෙන්දි මම ඊළඟට තව ප්‍රශ්නයක් යොමු කරනවා අපේ රුවන් මහතාට. දැන් මේ ප්‍රමාණවත් කාර්ය ප්‍රඥාවක් ව්‍යාපාරික නැති වුණොත් ඇතිවන ගැටලු මොනවද? ඒ ව්‍යාපාරයට මේ කාර්ය ප්‍රඥාවක් ප්‍රමාණවත් නොවීමේ ගැටලු මොනවද කියලා දරුවන්ට පැහැදිලි කර දෙන හැටියට. ඔව්, ආචාර්ය පතිරවසම් මහතා ඉදිරිපත් කළ ආකාරයට කාර්ක ප්‍රඥාවක් කියන්නේ සරලවම ගත්තහම එදිනෙදා ව්‍යාපාර කටයුතු කරන්න අවශ්‍ය කරන අරමුදල්. එතන මේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරන්න අවශ්‍ය කරන අරමුදල් නොමෙතු වුණොත් ආයතනයට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ආයතනයේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක ආයතනයට බඩු තොගයක් තියෙනවනේ විකුණන්න. එතකොට මේ බඩු තොගය අපි මූල්‍යනය කරලා තියෙනවා නම් ජංගම වගකීම් හරහා නැත්නම් අපි ණයට බඩු අරන් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ආයතනයේ ප්‍රමාණවත් අරමුදල් නොමෙතු වීම තුලින්
මොකද්ද සිද්ධ වෙන්නේ අපිට අර ණයහිමියන්ට මුදල් ගෙවා ගන්න බැරි තත්යකට පත් වෙන්න පුළුවන්. ඒතර ඒ ණයහිමියෝ අපිට ඉදිරි කාල පරිච්ඡේදයේදී ණයට බඩු නොදී ඉන්න පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම සමහරවිට අපි දන්නවා මේ ණයහිමියෝ ඉක්මනට මුදල් ලබා ගැනීමේ අරමුණින් අපිට විවිධ වට්ටම් ලබා දෙන්න පුළුවන්. ඒතර ඒ අප්‍රිකාව ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම තුලින් කුමක් සිද්ධ වෙන්න පුළුවන්ද? අනේ වට්ටම් ලබා ගැනීමේ අවස්ථාව ආයතනයට අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි බැංකු ණය වගේ දේවල් අරන් තියෙන පුළුවන් මේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් එහෙම නැත්නම් ආයතනයේ දීර්ඝ කාලීන අවශ්‍යතාව වෙනේ. ඒතර ආයතනයේ ප්‍රමාණවත් අරමුදල් නොමැති වුණොත් ආයතනයට මෙන්න මේ බැංකු ණය වාරික මාසිකව ගෙවාගෙන යන බැංකු ණය වාරිකේ ගෙවා ගන්න බැරුව ඒතර ඒ තුලින් බැංකුව විවිධ නීති අනුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක තුලින් ආයතනයේ විවිධ අපහසුතාවයන්ට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ අතිරික්ත අරමුදලක් එහෙම නැත්නම් ආයතනයේ කාරක ප්‍රාග්ධනය තියෙනවා නම් අතිරික්ත වශයෙන් අපිට ඒ ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන් ආයතනයේ දිගු කාලීන ආයෝජන කටයුතු සඳහා. නමුත් කාරක ප්‍රාග්ධන දුෂ්කරතා වලට මුහුණ දෙන ආයතනයක් ගත්තහම ඒතර මේ අතිරික්ත අරමුදල් නැහැ. ඒ නිසා ඒ වගේ ආයතනයට මේ වගේ දිගු කාලීන ආයෝජන කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම කාරක ප්‍රාග්ධන දුෂ්කරතා නිසා ආයතනය පෙළඹෙන්න පුළුවන් ආයතනයේ දැනට තියෙන වත්කම් විකුණලා හෝ යම් මුදල් ප්‍රමාණයක් රැස් කරගන්න සමාජ ආයතනයේ බඩු තුගිමිල දී ගන්න එහෙම නැත්නම් සේවකයන්ට වැටුප් ගෙවීමේ කටයුතු වගේ කාරණා සඳහා. ඒ වගේම කාරක ප්‍රාග්ධන දුෂ්කරතා ආවහම එන්න පුළුවන් අනිත් කාරණේ තමයි ආයතනයේ එදිනදා වියදම් සමාජට සේවක වැටුප් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් ගෙවීමේ අපහසුවකට ආයතනයේ පත් වෙන්න පුළුවන්. ඒ තුලින් මක් වෙන්න පුළුවන්ද සේවකයන්ගේ වැටුප් නියමිත පරිදි නොලැබීම තුලින් සේවකයෝ වැඩ වර්ජින වලට නැත්නම් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලට යන්න පෙළඹෙන්න පුළුවන්. දැන් ඉතාම පැහැදිලි අපිට මේ ප්‍රමාණවත් කාර්ය ප්‍රාග්ධනය නැත්නම් අපි යම් යම් ගැටලු වලට මුහුණ පාන. දැන් ඒකට අපිට ව්‍යාපාර ආයතනයට මේ ගැටලු වලට ක්ෂණිකව මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියන එකත් අපි දරුවන් දැන ගැනීම අවශ්‍යයි. මම හිතනවා රුවන් මහතා ඒකත් පැහැදිලි කර දෙයි කියලා. ඔව්. ඒතර ආයතනයක් කාර්ය ප්‍රාග්ධන දුෂ්කරතා වලට මුහුණ දෙනවා නම් ඒතර ආයතනයට විකල්ප දෙකක් තියෙනවා. ඒතර එකක් තමයි ආයතනය බලන්න පුළුවන් මේ කාර්ය ප්‍රාග්ධන දුෂ්කරතාවයේ දිගු කාලීන එකක්ද එහෙම නැත්නම් මේක කෙටි කාලීන එකක්ද කියලා. එතකොට ආචාර්ය මිත්‍රානන්ද ගුරුතුමා පැවතු විදිහට ඒතර මේක කෙටි කාලීනව අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් අපි බාන ණයට විකුණලා තියෙන අවස්ථාවකදී මේ ණය ගැතියන්ටින් මුදල් ඉක්මනට ලබා ගන්න කටයුතු කරන එක. ඒතර ඒ සඳහා අපිට අනුගමනය කරන්න පුළුවන් එක විදිහක් තමයි ණය ගැතෙන වට්ටම් දෙන්න පුළුවන්. අපි වට්ටම් දෙල කියන්න පුළුවන් හරි මේ වට්ටම් ලබා ගන්න අපිට කිසියම් කාලයකට ප්‍රථම මේ මුදල් ගෙවන්න කියලා. අනිත් එක ආයතනයට ප්‍රතිපත්මීය තීරණයක් ගන්න පුළුවන්. අපි ණය අපි දන්නවා ණය ගැතෙනට කිසියම් ණය කාල සීමාවක් ලබා දෙන්න. සමහරවිට මාස දෙකක ණය කාල සීමාවක් ලබා දෙන්න පුළුවන්. ඒතර ආයතනයට ප්‍රතිපත්මීය තීරණයක් ගන්න පුළුවන් මෙන්න මේ ණය කාල සීමාව ටිකක් අඩු කරන්න. ඒතර එහෙම අඩු කිරීම තුළින් ආයතනයේ මුදල් ඉක්මනට රැස් කරගන්න පුළුවන්. ඒතර අනිත් විදිය තමයි ආයතනයට පුළුවන් බැංකු සමග සාකච්ඡා කරලා මේ කාරක ප්‍රාග්ධන අරමුදල් අවශ්‍යතාව වෙනුවෙන් යම් අරමුදල් ප්‍රමාණයක් බැංකුවෙන් ණයට ගන්න. සමහර වෙලට බැංකුව අයිරා වශයෙන් වෙන්න පුළුවන් නැත්නම් කෙටි කාලීන ණය පදනමින් එන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ආයතනයේ බාණ්ඩ තොග වලට වට්ටම් වගේ දේවල් දීලා ඉක්මනට බාණ්ඩ විකුණලා මුදල් රැස් කරගන්න ආයතනයට වත්කම් අවශ්‍ය නම් ආයතනයට ඒකට මුදල් වලින් මිලදී ගන්නා වෙනුවට කල්පදු පදනම වගේ කාරණා වලින් ඒ වත්කම් මිලදී ගත්තොත් ආයතනයේ කාරක ප්‍රාග්ධන දුෂ්කරතා කෙටි කාලීන වශයෙන් මඟහරවාගෙන ආයතනය ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. ඔව්. අපිට ඉතින් පැහැදිලි අපි දැන් කාර්ක ප්‍රාග්ධන ප්‍රශ්නයක් ප්‍රාග්ධන කියන්නේ කුමක්ද? කාර්ක ප්‍රාග්ධන ප්‍රවණ නැත්තම් මොනවද ඇති වෙන ගැටලු? කොහොමද එවැනි ගැටලුවට මුහුණ දෙන්නේ කියන එක ඉතාම පැහැදිලි. මම ඊළඟට මේ අපේ සාකච්ඡා මෙහෙවන තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඔබට මේ උසස් පෙළ දරුවන්ට පසුගිය විභාගයේදී ලැබිච්ච ප්‍රශ්නයක්. ඔබට දැන් තිරයේ දිස්වේ ප්‍රශ්නය. සීමා සහිත පොදු සමාගමකට කොළඹ කොටස් වෙළඳ පොළවල ලැයිස්තුගත විය හැකි ක්‍රම දෙකක් පහත දැක්වේ. එකක් මූලික නිකුතුව තුළින් දෙක විකුණුම් අර්පණයක් මගින්. මෙම ක්‍රම දෙක වෙන වෙනම පැහැදිලි කරන්න. ඒක ආ කොටස කියන කොටස් වෙළඳ පොළේ හුවමාරු වන සාමාන්‍ය කොටස්වල ආයෝජනය තුළින් ආයෝජන ලැබෙන අත්වන ප්‍රතිලාභ හතරක් නම් කරන්න. මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ ඔබට මේ ප්‍රවේශයක් හැටියට. දැන් මේ අපේ දරුවන් දැනගන්න ඕන කොටස් වෙළඳපළ පිළිබඳව සෑහෙන අවබෝධයක් මේ දරුවන්ට උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට තියෙන්න ඕන. දැන් මේ කොටස් වෙළඳපළ පිළිබඳව දැන ගැනීමට ප්‍රථමයෙන් අපි දරුවන් දැනගන්න ඕන මූල්‍ය වෙළඳපළ කියන්නේ කුමක්ද කියන එක. දැන් ඔබට තව මොහොතකින් තිරයේ දිස්වෙයි.
මූල්‍ය වෙළඳපළ කියන්නේ කුමක්ද කියන එක. මෙතන තියෙනවා අරමුදල් සපයන්නන් සහ අරමුදල් ඉල්ලුම් කරන්නන් සම්බන්ධ කිරීම සඳහා පවත්න සංවිධාන ක්‍රමයයි. මෙතන තවත් ආකාරයෙන් කියන මේ මූල්‍ය වෙළඳපළ තුළ මූල්‍යවත්කම් මිලට ගැනීම සහ විකිණීම සිදු වෙනවා. ඒ කියන්නේ කොටස් නායකර වෙනත් සුරැකුම් වර්ග මිලට ගැනීම සහ විකිණීම සිදු වන වෙළඳපළට අපි කියනවා මූල්‍ය වෙළඳපළක් කියලා. මේ මූල්‍ය වෙළඳපළ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදලා කතා කරනවා. මූල්‍ය වෙළඳපළේ එක අංගයක් තමයි මුදල් වෙළඳපළ. අනිත් අංගය තමයි ප්‍රාග්ධන වෙළඳපළ. මොකද්ද මේ මුදල් වෙළඳපළ කියලා කියන්නේ? මුදල් වෙළඳපළ කියන්නේ කෙටි කාලීන මූල්‍ය උපකරණ ගනුදෙනු වන සම්බන්ධ වන වෙළඳපළ තමයි මුදල් වෙළඳපළ කියලා කියන්නේ. උදාහරණයක් භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා වගේ සුරැකුම් අලෙවි වන වෙළඳපළ තමයි මූල්‍ය වෙළඳපළ කියන්නේ. මොකද්ද ප්‍රාග්ධන වෙළඳපළ කියන්නේ? දිගු කාලීන සුරැකුම් හුවමාරු වන ගනුදෙනු වන වෙළඳපළ තමයි ප්‍රාග්ධන වෙළඳපළ කියන්නේ. එතන ගනුදෙනු වෙන්නේ කොටස් නායකර භාණ්ඩාගාර බැඳුම් කර වගේ මූල්‍ය උපකරණ ගනුදෙනු වෙන වෙළඳපළ තමයි ප්‍රාග්ධන වෙළඳපළ කියලා කියන්නේ. ඉතින් අපිට දැන් මේ සමස්ත මූල්‍ය වෙළඳපළේ සහ මුදල් වෙළඳපළේ සහ ප්‍රාග්ධන වෙළඳපළේ ආයතන ගැන කතා කිරීමේ හැකියාවක් අපිට මේ වෙලාව තුල නැහැ. නමුත් ළමින්ට යම් යම් ගැටලු ඇති කියලා අපිට හිතනවා මේ කොටස් වෙළඳපළ පිළිබඳ. ප්‍රාග්ධන වෙළඳපළේ ප්‍රධාන අංගයක් තමයි කොටස් වෙළඳපළ. ඒතර මම ආචාර්ය පදර මහතාට ආරාධනා කරනවා මේ දරුවන්ට කොටස් වෙළඳපළ පිළිබඳව පැහැදිලි කර දෙන හැටියට. ඇත්තටම වර්තමානයේ ජනප්‍රිය මාතෘකාවක් තමයි කොටස් වෙළඳපළ කියන්නේ. කොටස් වෙළඳපළේ සිද්ධ වෙන්නේ කොටස් නායකර සහ අනිකුත් ඕනෑම සුරගම් පතක් මිලට ගන්නා සහ විකුණන ස්ථානයක් අපිට කොටස් වෙළඳපළ වශයෙන් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තහම ඇත්තට මේ කොටස් ගනුදෙනු සිද්ධ වීම සතවර්ෂයක් පමණ ඈතට දිව ගියත් මහජනයාට සමීපම වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයට මේ කොටස් ගනුදෙනු සිද්ධ වෙන්න ගත්තේ දන්නම්සිය 85 විතර කාලෙක ඉඳලා. වර්තමානයේ කොටස් කොළඹ කොටස් හුවමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන ආයතනයේ සමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. එය සමාගම් පනත යටතේ ව්‍යාපදිංචි වෙලා තියෙන අපෙන් සීමිත සමාගමක්. තරවකර ආයතන 15ක් මේකේ සමාජිකත්වය දරනවා. ඒ වගේම අවසරලත් තරවකර ආයතන 13කුත් මෙහි ක්‍රියාත්මක වෙනවා. මෙහි ප්‍රධානතම කාර්යභාරය තමයි ශ්‍රී ලංකාවේ ද්විතීක වෙළඳපොළ කටයුතු කලාසුරකුම් පත්වල ද්විතීක වෙළඳපොළ කටයුතු සඳහා මේ යටිතල පහසුකම් සැපයීම සමයි ඇත්තටම මේ කොටස් වෙළඳපොළේ සිද්ධ වෙන ප්‍රධානතම කාර්ය සහ අරමුණ වෙන්නේ. එතකොට ඒ අර්ථය ගත්තහම හුවමාරු වෙන සුරකුම්පත් වශයෙන් ගත්තහම මම හිතනවා මේ මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. දැන් ඔබතුමා සඳහන් කරා ද්විතීයක වෙළඳපළක් කියලා එකක්. එතකොට ඒකට හේතුව ප්‍රාථමික වෙළඳපළකුත් තියෙනවා. එතකොට මම හිතනවා ඉස්සෙල්ලා මේ ප්‍රාථමික වෙළඳපළ කියන්නේ මොකද්ද, ද්විතීයක වෙළඳපළ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරලා එතෙන්ට આવොත් හොඳයි කියලා නේ. ඔව්, දැන් ප්‍රාථමික වෙළඳපළක් කියන්නේ ඇත්තම සමාගමක් කොටස් නිකුත් කරනකොට, මූලික වශයෙන්ම නිකුත් කරනකොට අපි කොටස් මිලදී ගන්න ස්ථානයේ අපි කියන ප්‍රාථමික වෙළඳපළක් කියලා. ඊට පස්සේ කොටස් මිලදී ගත්ත කෙනෙකුට තවදුරටත් මේක විකුණන්න අවශ්‍ය නම්, එක්ක වෙනත් කෙනෙකුට මිලදී ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ කොළඹ කොටස් හුමාරු වගේ තැනකට ඇවිල්ලා ද්විතීක වෙළඳපළේ ගනුදෙනු සිද්ධ කරන්න. ඒක ද්විතීක වෙළඳපළක් වශයෙන් අපි හඳුන්වනවා. එතකොට මේ ද්විතීක වෙළඳපළට කොළඹ කොටස් හුමාරුව ගත්තාම එහි හුමාරු වෙන සුරගම්පත් වශයෙන් සාමාන්‍ය කොටස් තියෙනවා. ප්‍රධාන කොටස අපිට දෙකකට බෙදන්න පුළුවන්. ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් සහ ඡන්ද බලය රහිත නිශ්ඡන්ද කොටස් වශයෙන්. අපි කවුරුත් දන්නව සාමාන්‍ය කොටස් කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අයිතිය පිළිබිඹු කරන කොටස්. ඒ අයට ඒ සඳහා ඇත්තටම මේ ඡන්ද බලය හිමි කොටස් කියන්නේ සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වාර්ෂික මහා සභා රැස්වීමේදී අධ්‍යක්ෂවරු පත් කිරීම, විගණකවරු පත් කිරීම වගේ කාර්යවලදී ඡන්ද බලය හිමි කොටස් වලට අපි කියනවා ඡන්ද බලය සහිත කොටස් කියලා. ඊට පස්සේ තියෙනවා වර්ණීය කොටස් වශයෙන් අපි කියනවා ප්‍රිෆරන්ෂියාස් කියලා. අපිට දැන් තිරේ දිස් වෙනවා ඒ වර්ණීය කොටස්. ඇත්තටම සාමාන්‍ය කොටස් වලින් වර්ණීය කොටස් වෙන්නේ මේ වර්ණීය කොටස් වලට හුඟක් කලාවට ලාභාංශ කියන එක
සාමාන්‍ය කොටස් වලට වඩා ප්‍රමුඛත්වයක් දෙනවා අපි වර්ණීය කොටස් වලට ලාභාංශ ගෙවීමේදී වගේම ව්‍යාපාරික ආයතනයට ආයතනය අපි කියනවා ලික්විඩේට් කරන ඕන නැත්නම් විසුරුවා හැරීමක් කරන ඕන නම් ඒ අවස්ථාවේදීත් මේ වර්ණීය කොටස් හිමියන්ගේ මුදල් ගෙවීමට අපි ප්‍රමුඛත්වයක් දෙනවා සාමාන්‍ය කොටස් හිමියන්ට වඩා වර්තමානයේ ගත්තහම ඇත්තටම එක සමාගමක් තමයි මේ වර්ණීය කොටස් නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව ගත්තහම ඊට අමතරව තියෙන කොටස් බලපත්‍රය මේ කොටස් බලපත්‍රයක් කියන්නේ අනාගතයේදී යම් නිශ්චිත මුදලකට සමාගමේ කොටස් මිලදී ගැනීමට බලය ලබා දෙන ලියවිල්ලක්. එතකොට මේ කියන දේවලුත් කොටස් වෙළඳපොළ තුල හුවමාරු වෙනවා. ඒ වගේම සාංගමික ණයකර පෞද්ගලික අංශයේ ආයතනයකට ණය ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා භාවිතා කරන සුරකුම් පතක් ඒටි බොහෝ දුරට සිද්ධ වෙන්නේ කිසියම් පොලියක් ගෙවීමේ පොරොන්දු අපිට හුඟක් කලකට අර්ධවාර්ෂික පොලිය ගෙවීමක් සිද්ධ කරනවා ණය ලබා ගන්නවා. ඒ වගේම කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදය අවසානයේදී මුහුණත වටිනාකමට ගෙවා නිදහස් කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි රජයේ සුරකුම්පත් වශයෙන්ුත් භාණ්ඩාගාර බැඳුම් කර වගේම භාණ්ඩාගාර බිල්පත් තුත් කොළඹ කොටස් හුවමාරුවේ හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් පැහැදිලි නෑ මේ එතුමා සඳහන් කර එක දෙයක් දරුවන් අවධාරණය කරන්න. දැන් අපි කොටස් වෙළඳපොළ කිව්වට කොළඹ කොටස් හුවමාරු හුවමාරු වෙන කොටස් විතරක් නෙමෙයි මේ වගේ සුරගුම් වර්ග කීපයක් සුරගුම් හැටියට හුවමාරු වෙනවා. දැන් මේ කොළඹ කොටස් වෙළඳපළේ හුවමාරු කිරීම සඳහා මේ සමාගම් ලේඛනගත කරන්න ඕන. ඉතින් මේ සමාගම් ලේඛනගත කිරීමේදී අනුගමනය කරන ක්‍රම පිළිබඳව මේ දරුවන්ට අවබෝධයක් තිබීම අවශ්‍යයි. මම හිතනවා අපේ රුවන් මහතා මේ දරුවන්ට පැහැදිලි කර දෙයි මේ කොළඹ කොටස් හුවමාරුවේ සමාගම් ලේඛනගත කිරීමේ ප්‍රධාන ක්‍රම පිළිබඳව. ඔව් අපි දන්නවා සමාගමකට අවශ්‍ය නම් ඒ සමාගමේ කොටස්කරුවන්ට කොටස් මිලදී ගැනීම හා විකිරීම කරන්න කොළඹ කොටස් හුවමාරුව හරහා ඉතර පළවෙනියෙන්ම කරන්න ඕන කාරණේ තමයි මේ සමාගම කොළඹ කොටස් වෙළඳපළේ ලේඛනගත කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ ලේඛනගත කිරීම කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මහජන නිකුත්වක් මගින් අපි කියනවා ඉනිෂියල් පබ්ලික් ඔෆරින්. අනිත් ක්‍රමයේදී තමයි හඳුන්වා දීම මගින් අපි කියනවා ඉන්ට්‍රොඩක්ෂන්. ඉතින් මේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එහෙම නැත්නම් මහජන නිකුත්ව කියන එක ගත්තහම ඒ මහජන නිකුත්ව කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දායකත්වයේ සඳහා වූ අර්පණයක් මගින් offer for subscription කියන කාරණේ. එතන එතනදී සිද්ධ වෙන්නේ සමාගමක් සමගේ කොටස් මහජනයාට නිකුත් කිරීමක් කරනවා. විශේෂයෙන්ම සමාගම විසින් නව කොටස් නිකුතුවක් මහජනයාට නිකුත් කිරීමක් කරනවා. එතකොට මේ නව නිකුතුව තුලින් ඒ අරමුදල් ලැබෙන්නේ සමාගම වෙත. එතකොට අපට කොළඹ කොටස් වෙළඳපළේ බහුලව දකින්න ලැබෙන්නේ මෙන්න මේ දායකත්වයේ සඳහා වූ අර්පණය මගින් ලේඛනගත කිරීම. ඒ නිසා ඇතැම් පුද්ගලයන් මේ දායකත්වයේ සඳහා වූ අර්පණය නැත්නම් offer for subscription කියන කාරණේම මහජන නිකුතුවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් මේ මහජන නිකුතුවක් කරන්න පුළුවන් තවත් ආකාරයක් තියෙනවා. ඒ තමයි විකිණීම සඳහා වූ අර්පණය මගින් කියන කාරණේ. ඒතර විකිණීම සඳහා වූ අර්පණය නැත්නම් offer for sale වලදී සිද්ධ වෙන්නේ සමාගමේ දැනට ඉන්න කොටස් හිමියන් ඉදිරිපත් වෙනවා. සමාගමේ දැනට ඉන්න කොටස් හිමියන්ගෙන් කිහිපයක් කිහිප දෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන් තමන්ගේ කොටස් මහජන නිකුතුවක් සඳහා ලබා දෙන්න. එතන සිද්ධ වෙන්නේ සමාගම මැදිහත් වෙලා මේ කොටස් විකිණීමට ඉදිරිපත් වෙන කොටස් හිමියන්ගේ කොටස් මහජනයාට නිකුත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර විශේෂයෙන්ම මෙතනදී මේ කාරණා දෙකේ වෙනස තමයි දායකත්වය සඳහා වූ අර්පණයක් මගින් මහජන නිකුතුවක් කළාම ඒ අරමුදල් ලැබෙන්නේ සමාගම වෙත. හැබැයි විකිණීම සඳහා වූ අර්පණයක් මගින් මහජන නිකුතුවක් කළාම ඒ අරමුදල් ලැබෙන්නේ සමාගම වෙත නෙමේ ඒ විකිණීමට ඉදිරිපත් වූ කොටස් හිමියන් වෙත. ඒතර අපිට මේ ප්‍රායෝගික ලෝකයේ ඇතැම් අවස්ථාවල දක්න ලැබෙනවා මේ ලේඛනගත කිරීම කරන්න මෙන්න මේ ක්‍රමවේද දෙකම එකවර පාවිච්චියට ගන්න අවස්ථා. දැන් උදාහරණයක් ගත්තොත් මේ මෑතකදී හේලි සමාගමේ උපසමාගමක් වෙන ඇලිමික්ස් සීමිතය මහජන නිකුතුවක් මගින් කොටස් නිකුත් කිරීමක් සිද්ධ කළා. එතකොට ඒ කොටස් නිකුතුව තමයි කොටස් මිලියන 60ක නිකුත් කිරීමක් තමයි සිද්ධ කළේ. උතර කොටස් මිලියන 60න් මිලියන 18ක් නිකුත් කළේ මෙන්න පළවෙනි ක්‍රමවේදය අනුව. ඒ තමයි දායකවත් සඳහා වූ අර්පණය මගින්. එතකොට මේ මිලියන 18න් ඒගොල්ලෝ අපේක්ෂා කළා රුපියල් මිලියන
දෙසිය පණහා කරමුදල් රැස් කරගන්න තර ඒ අරමුදල පාවිච්චි කළේ ඒගොල්ලන්ගේ කර්මාංශාලාවක් ඉදිකිරීමේ කියන කාරණය සඳහා. එතකොට මං කිව්වා කොටස් මිලියන 60ක් නිකුත් කළා. එතකොට ওই මිලියන 60න් ඉතුරු කොටස් මිලියන 42 සමාගමේ දැනට ඉන්න කොටස් හිමියෝ 4 දෙනෙක් ඉදිරිපත් වුණා තමන්ගේ කොටස් විකුණන්න. අතර එන්නේ කොටස් මිලියන 42න් අරමුදල් ලැබුණා රුපියල් මිලියන 588කට ආසන්න වශයෙන් මුදලක්. එතකොට ඒ රුපියල් මිලියන 588 අරමුදල් ගලාගෙන ගියේ අර කොටස් විකිණීමට ඉදිරිපත් වූ කොටස් හිමියන් වෙත. අතර ඒ අනුව අපිට පේනවා මේ මහජන නිකුතුවක් සිද්ධ කරන්න මෙන්න මේ ආකාර දෙකින්ම පුළුවන් සමහර ආයතන මේ ආකාර දෙකම එකවර යොදාගෙන මහජන නිකුතුවක් සිද්ධ කිරීම කරනවා. එතකොට ඊට අමතරව කොළඹ කොටස් වන්පේ ලියාපදිංචි වෙන්න නැත්නම් ලේඛනගත කරන්න පුළුවන් අනිත් ආකාරය තමයි හඳුන්වා දීම මගෙන් කියන කාරණේ. එතකොට ඇතම් සමාගම් තියෙන්න පුළුවන් කොටස් නිකුත් කිරීමක් තුලින් අරමුදල් රැස් කරගන්න අවශ්‍යතාවක් නැති ආයතන. එතකොට ඒ වගේ සමාගම් වලට පුළුවන් හරි මට නව කොටස් නිකුත් කිරීමක් කරලා අරමුදල් රැස් කරගැනීම අවශ්‍යතාවක් නැහැ. නමුත් සමාගමේ දැනට ඉන්න කොටස් හිමියන්ට අවස්ථාව ලබා දෙන්න ඕනේ මේ කොටස් හුමාරු හරහා මිලදීගෙන විකිනීම කරන්න. එතකොට ඒ වගේ සමාගම් වලට පුළුවන් මෙන්න මේ හඳුන්වා දීම මගින් ලේඛනගත කිරීමක් කරන්න. එතන එතනදී සිද්ධ වෙන්නේ කොළඹ කොටස් වෙළඳපළේ ලේඛනගත කිරීම සඳහා විවිධ නීති රීති තියෙනවා. එතන ඒ යටතේ තියෙනවා මේ හඳුන්වා දීම මගින් ලේඛනගත කරන්න අවශ්‍ය කරන නීති රීති ප්‍රමාණය. එතන අන්නේ නීති රීති සම්පූර්ණ කිරීම තුලින් ආයතනෙට පුළුවන් කොළඹ කොටස් වෙළඳපළේ ලේඛනගත කිරීමක් කරන්න. නමුත් ඒ තුලින් නව කොටස් නිකුත් කිරීමක් සිද්ධ වෙන්නේ අර අවශ්‍යතා සම්පූර්ණ කිරීම තුලින් පමණක් කොළඹ කොටස් වෙළඳපළේ ලේඛනගත කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඔව්. ඉතින් පැහැදිලි ඒ ලේඛනගත කිරීමේ ක්‍රම පිළිබඳව ඉතින් දරුවන්ට ඉතින් හොඳට පැහැදිලිව විස්තර කරා. දැන් මේ කොටස් වෙළඳපළේ සමාගම් ලේඛනගත කිරීමේදී පුවරු දෙකක් පාවිච්චි කරනවා. එකක් ප්‍රධාන පුවරුව අනිත් එක දිරිසවි පුවරුව. එතකොට මේ දරුවන්ට විභාගවලදී මේ ප්‍රධාන පුවරුව පිළිබඳ දිරිසවි පුවරුව පිළිබඳවත් අවබෝධයක් තිබීම අවශ්‍යයි ඇගයීම් වලට භාජන වෙනවා. මම ආචාර්ය පතිරවා සම්ට ආරාධනා කරනවා මේ ප්‍රධාන පුවරුවත් දිරිසවි පුවරුවත් පිළිබඳව දරුවන්ට පැහැදිලි කර දෙන හැටියට. කොටස් වෙළඳපොළේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී මේ කියන ප්‍රධාන පුවරුවේ හෝ අපි කියන මේන් බෝඩ් එක කියලා එහෙම නැත්නම් දිරිසවි පුවරුවේ ලියාපදිංචි කිරීම කරන්න පුළුවන්. ප්‍රධාන පුවරුවේ සමාගමක් ලියාපදිංචි කරන්න නම් එන්නේ සමාගම මෙන්න මේ ඔබට තිරේ මං හිතන්නේ දිස් වෙයි දැක්කන ආකාරයේ සුදුසුකම් සපුරන සමාගම් වලට පමණක් පුළුවන් ප්‍රධාන පුවරුවේ ලියාපදිංචි කරන්න. එනම් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ආම වශයෙන් රුපියල් මිලියන 500ක් තිබිය යුතුයි. ලේඛනගත කිරීමේ අයදුම් පතේ සඳහන් දිනට පෙර කියන්නේ කලින් අවුරුදු 3ක අයදුම් පත නිකුත් කරන දිනට කලින් අවුරුදු 3ක බදු පසු ලාභයක් ලබා තියෙන්න ඕන, ධන ලාභයක් ලබා තියෙන්න ඕන. ඊට කලින් අයදුම් කරන දිනේ සිට අවුරුදු 2ක් ඊට කලින් අවුරුදු 2ක ව්‍යාපාරයේ ශේෂපත්‍රයේ නැත්නම් මූල්‍ය ප්‍රකාශන වන ධන ශුද්ධ වත්කම් ප්‍රමාණයක් තියෙන්න ඕන. මෙතෙන්දි මේ ශුද්ධ වත්කම් කියලා කියන්නේ අර කොටස් ප්‍රාග්ධනය සහ සංචිතවල එකතුව ධන අගයක් වෙන්න ඕන. මේ අයදුම් කරන දින සිට දිනෙන් කලින් අවුරුදු 2ක කාලයක් තුල. ඊට පස්සේ ලේඛනගත කොටස් සංඛ්‍යාවේ අවම වශයෙන් 125ක්වත් පොදු අයිතියේ පැවතිය යුතුයි. මේ පොදු අයිතිය කියන එක මම හිතන්නේ චුට්ටක් පැහැදිලි කරන එක වැදගත් වෙනවා කියලා. මෙතන මේ පොදු අයිතිය කියලා කියන්නේ සමාගමේ අභ්‍යන්තර පාර්ශවයන්ගේ අතේ නොතිබෙන කොටස් සංඛ්‍යාව. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරුන් සමාගමේ කළමනාකරණය වෙන්න පුළුවන්, සේවකයෝ අතේ තියෙනවා නම් කොටස් ඒවත් සමාගමේ කළමනාකරණයට පාලනය කළ හැකි ආකාරයට, එහෙම නැත්නම් ඒක අදහන් කරන ලද පාර්ශවයන්ගේ සම්බන්ධිත පාර්ශවයන්, එහෙම නැත්නම් පරිපාලක සමාගමක, පරිපාලිත සමාගමක, ආශ්‍රිත සමාගමක ආදී වශයෙන් තිබෙන කොටස් හැර අනිකුත් 125ක කොටස් අනිකුත් පාර්ශවයන් තුල. අනිකුත් පාර්ශවයන් ගත්තත් යම්සි කෙනෙක් ගාව තියෙනවා නම් 10%ට වඩා වැඩි කොටස් සංඛ්‍යාවක් ඔහුත් ඒ පොදු කියන පොදු අයිතිය කියන යටතට වැටෙන්නේ නැහැ. ඔන්න ඔයි කියන පාර්ශවයන්ගෙන් තොරව 125ක කොටස් සාමාන්‍ය ජනතාව අතර තියෙන්න ඕන. මොකද ඒක හුඟක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ පොදු සමාගම් කියන සංකල්පය පවත්වාගෙන යෑමට සඳහා
සහාර අපි කියන ඉංග්‍රීසි භාෂාවෙන් manipulate කරනවා කියලා එහෙම මේ මිල පිළිබඳව බලපෑමක් ඇති කිරීමට එතකොට සුළු පාර්ශවයකට නොහැකි වෙනවා මේ මේ කිරීම තුලින්. ඒතර ඒක තමයි මෙන්න මේ කියන කාරණා සම්පූර්ණ වෙනවා නම් ඒ සමාගමට පුළුවන් ප්‍රධාන පූර්වයේ ලියාපදිංචි වෙන්න. ඊට අමතරව දිරිසවි පූර්වයේ ලියාපදිංචි වෙන්න නම් ඉස්සෙල්ලා කිව්ව ආකාරයට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය අවමාෂයෙන් මිලියන රුපියල් මිලියන 100ක් තියෙන්න ඕන. ලේඛනගත දැන් අයදුම් කරන දිනට දිනේ සිට දිනයට කලින් වර්ෂයකවත් මෙහෙයුම් කටයුතු කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දකවත් ඉතිහාසයක් අඩු ගානේ මේ සමාගමට දැන් tire දිස් වෙනවා බලනේ. තියෙන්න ඕන ඔය tire දිස් වෙන ආකාරයට. ඒ වගේම තමයි ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අයදුම් කරන දිනට අඩුම වශයෙන් වර්ෂයකට කලින්වත් සුද්ධ වත්කම් දනාගයක් තියෙන්න ඕන ශේෂ පත්‍රයේ. ඒ වගේම තමයි ලේඛනගත කොටස් සංඛ්‍යාව අවම වශයෙන් ඉස්සෙල්ලා මේ මේ ප්‍රධාන පූර්වයේ අපි කිව්වේ 25ක් කියලා දිරිසවි පූර්වට එනකොට ලේඛනගත කොටස් සංඛ්‍යාව අවම වශයෙන් 10ක් පොදු අයිතිය යටතේ පවතින ඕන. එතකොට වර්තමානයේ වෙන විට ප්‍රධාන පූර්වයේ සමාගම් තියෙනවා 222ක් ලියාපදිංචි වෙලා මේ දිරිසවි පූර්වයේ තියෙනවා සමාගම් 60ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඔව් ඉතින් පැහැදිලි. දැන් අපි සමාගම් ලේඛනගත කිරීමේදී ප්‍රධාන පූර්ව සහ දිරිසවි පූර්ව යනුවෙන් පූර්ව දෙකක් පිළිබඳවත් ඒවයි ලියාපදිංචි වීම සඳහා තිබිය යුතු සුදුසුකම් පිළිබඳවත් අපි සාකච්ඡා කරා. දැන් මේ සමාගම මේ කොටස් හුවමාරුවේ මේ නීති රීති කඩ කරන සමාගම් මේ බෝඩ් දෙකෙන් මේ පූර්ව දෙකෙන් අයින් කරනවා. අයින් කළා ඒකට කියනවා කඩකල පූර්ව කියලා වෙනම කඩ පූර්වක ඇතුළත් කරනවා. ඒ දඩුවමක් වශයෙන් තමයි ඒ දේ කරන්නේ. ඒතර කඩකල පූර්ව ඇතුළත් කිරීමට විවිධ හේතු ගණනාවක් තියෙනවා. ඉතින් අපිට ඒ සියල්ලම අපි සාකච්ඡා කරන්නේ දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මූල්‍ය ප්‍රකාශ නිසි අවස්ථාවේදී නිසි පරිදි ඉදිරිපත් කරේ නැත්නම් එවැනි සමාගමකත් නම කඩකල පූර්වය සඳහන් කරනවා. ඒකම වාර්ෂික වාර්තාව නියමිත පරිදි නියමිත අවස්ථාව ඉදිරිපත් කරේ නැත්නම් ඒ කියන්නේ මේ උදාහරණ වශයෙන් දැක්වේ මේ කඩකල පූර්වය සඳහන් කරන්න පුළුවන්. අනේ නිසා මේ ලේඛනගත කරන සමාගම නම් සඳහන් කරන ලේඛනගත කරන පුවරු දෙකයි ප්‍රධාන පුවරු සහ දිරිසවි පුවරුව. ඊට අමතරව අර යම් යම් වැරදි කරන අය තමයි කඩකල පුවරුවේ සඳහන් කරන්නේ. දැන් අපි දැන් ඒ ලේඛනගත කිරීම පිළිබඳව සාකච්ඡා කරා. දැන් මේ කොටස් කොළඹ කොටස් වෙළඳපළ හා සම්බන්ධ තවත් ආයතන කීපයක් තියෙනවා. මේ දරුවන් දැනගත යුතු තවත් එකක් තමයි මධ්‍යම තැන්පතු ක්‍රමය. මම හිතනවා වෙරුවන් මාතා සඳහන් පැහැදිලි කළා දෙයි මේ මධ්‍යම තැන්පතු ක්‍රමය කියන්නේ මොකක්ද ඒ කෙරෙන කාර්යභාරය කුමක්ද කියලා දරුවන්ට. ඔව් අපි ප්‍රවේශයක් විදියට බැංකුවක් ගත්තොත් බැංකුවේ කිසියම් මුදලක් තැන්පත් කරනවා නම් එහෙම නැත්නම් බැංකුවෙන් කිසියම් මුදලක් අපි නැවත ආපසු ගන්නවා නම් ඒතර ඒ තැන්පතු ඒ වගේම ආපසු ගැනීම කිසියම් සටන් වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒතර ඒක බැංකුව තුළ සටහන් වෙනවා. ඒ වගේම ගනුදෙනු කරුවන්ට ලැබෙන පාස්පෝර්තේ සටහන් වීම සිද්ධ වෙනවා. ඒතර ඒ වගේ තමයි මේ කොටස් වෙළඳපළක කොටස් මිලදී ගැනීම සහ විකිණීම් කරන කාරණේ සිද්ධ වෙනවා. එහෙනම් ඒ මිලදී ගැනීම සහ විකිණීම් සටහන් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ මිලදී ගන්නකොට විකුණනකොට ඒ කොටස් ඒ මිලදී ගන්න හා විකුණන පාර්ශ්ව අතර හුවමාරු වීමක් සිද්ධ වෙනවා. ඒතර ඔන්නේ කියන කාර්යභාරයේ ඉෂ්ට කරන්න ඒතර ඒක වෙනම කාර්යභාරයක් වුණාට ඒ කියන කාර්යභාරය ඉෂ්ට කරගීමේ අරමුණින්ම මෙන්න මේ මධ්‍යපද සම්පතු ක්‍රමය කියලා සමාගමක් වෙනම පිහිටවලා තියෙනවා. ඒතර මේ සමාගම මගින් තමයි මේ මධ්‍යම තැන්පතු ක්‍රමයේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේ සමාගම ගැන කිව්වොත් ඒ සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ට අයිති ඒ යටතේ තියෙන පරිපාලිත 100%ක් අයිතිය සහිත පරිපාලිත සමාගමක්. ඒතර මේ මධ්‍යම තැන්පතු ක්‍රමයේ විවිධ කාර්යයන් සිද්ධ වෙනවා. ඒතර එකක් තමයි කොළඹ කොටස් වෙළඳපළ හරහා කිසියම් මිලදී ගැනීමක් හරි විකිණීමක් හරි සිද්ධ කරන්න නම් ඒ සඳහා අපිට අවශ්‍යයි ගිණුමක්. එතකොට මේ ගිණුම විවෘත කිරීමේ කාර්ය කරන්නේ මේ මධ්‍යම තැන්පතු ක්‍රමය හරහා. එතකොට අපිට තනි පුද්ගලයෙක්ට ගිහිල්ලා රිජියොම්ම ගිහිල්ලා මධ්‍යම තැන්පතු ක්‍රම සමාගමකට ගිහිල්ලා මට ගිණුමක් විවෘත කරලා දෙන්න කිව්වට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක තරව කරුවෙකු හරහා තමයි ඒ කාරණේ සිද්ධ වෙන්න ඕනේ. ඒ කාර්යයෙන් මම හිතන්නේ තිරිය දිස් වෙනවා. ඔව් තිරිය දිස් වෙනවා. එතකොට පළවෙනි එකට අපිට පේනවා කොළඹ කොටස් වෙළඳපළේ සුරකම්පත් ගණදු කරුවන් ලියාපදිංචි කිරීම. එතකොට මේ ලියාපදිංචි කිරීමේ කාර්ය සිද්ධ වෙන්නේ මධ්‍යම තැන්පතු ක්‍රම සමාගමේ. එතකොට ඊට අමතරව ගණදුණු නිෂ්කාශනය. ඒ කියන්නේ කොටස් මිලදී ගත්තාම කොටස් විකුණනහම එතකොට මිලදී ගත්ත පුද්ගලයන්ගේ මේ කොටස් විකුණන පුද්ගලයන්
හා මිලදී ගන්න පුද්ගලයන් අතර හුවමාරු වීමක් සිද්ධ වෙන්න ඕන. ඒතර යන්නේ කාරණේ අපි කියනවා ගණදුණු නිෂ්කාශනය කියලා. ඒතර ඒ කාරණේ සිද්ධ කරන්නේ මන්දපු තැම්පතු ක්‍රමය හරහා. ඊට අමතරව කොටස් මිලදී ගැනීමේදී හා විකිණීමේදී අපි දන්නවා ඒක මුදල් අවශ්‍යයි. ඒතර මුදල් ගණදුණුවා. අනේ මුදල් විකුණන පාර්ශවය හා මිලදී ගන්න පාර්ශවය අතර හුවමාරු වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ සඳහා මේ මධ්‍යම තැන්පතු ක්‍රම සමාගම බැංකුවල දායකත්වයේ ලබා ගන්නවා. ඒතර ඒ දායකත්වය ලබා ගන්න මේ ගණදුණු බේරුම් කිරීමේ කාර්යයත් මධ්‍යම තැන්පතු ක්‍රමය හරහා සිද්ධ වෙනවා. ඔව්. ඊටම පැහැදිලි කොටස් වලමලා සම්බන්ධ ප්‍රධාන ආයතනයක්. තවත් ආයතනයක් තියෙනවා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. අපේ උසස් පෙළ ව්‍යාපාර දින හදාර දරුවන්ට ඒ මෙම ආයතනය පිළිබඳවත් අවබෝධයක් තිබීම අවශ්‍යයි. ඉතින් මම ආචාර්ය පතිරස මහතා ආරාධනා කරනවා මේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පිළිබඳව දරුවන්ට පැහැදිලි කර දෙන හැටියට. ඔව් දැන් අපි කතා කරපු ආකාරයට දැන් කොටස් වෙළඳපොළේ සිද්ධ වෙන්නේ ගොඩක් කාලාවට ද්විතීක වෙළඳපොළේ සුරකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ වෙනවා. තර මේ කියන ක්‍රියාදාමය සාර්ථකව සිද්ධ වෙන්න නම් මේ සුරකුම්පත් ගැනුම් කරුවන් සහ නැත්නම් අපි හිතුවා ආයෝජකය කියලා මේ ආයෝජකයෝ මේ ද්විතීක වෙළඳපොළේ ගනුදෙනු කරන්න ඕන. ඉතින් ආයෝජකයෝ ද්විතීක වෙළඳපොළේ ගනුදෙනු කරනවා ඒ අයට මේ සාධාරණ විධිමත් ඒ ආකාරයේ අර විනිවිද පේන භාවයකින් යුතුව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනෝ නම් විතරක් තමයි ඒ අය මේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කිරීම සිද්ධ වෙන්නේ. එම නැත්නම් එයාට කලකිරීමටපත් වෙනවා. ਉਹ කොටස් වෙළඳපොළින් ඔවුන් ඉවත් වීම සිද්ධ වෙනවා નિરાයාසයෙන්ම. දැන් කොටස් වෙළඳපොළ සහ මේ සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධයෙන් ගත්තාම කොළඹ කොටස් වෙළඳ හුවමාරුව එහි කටයුතු කරනවා. තරව්කාර ආයතන කටයුතු කරනවා. ඒකක බාර ආයතන මේ කටයුතු කරනවා. ණය ඇගීමේ ආයතන ක්‍රෙඩිට් රේටින් ආයතන තියෙනවා. ඒ වගේම තියෙනවා ආයෝජන කළමනාකරණය කියන විවිධ පාර්ශවකරුවන් ඉන්නවා. මේ විනිවිදභාවයෙන් සහ මේක විධිමත්භාවයෙන් සහ සාධාරණව පවත්වාගෙන යන නම් කිසියම් ආයතනයක් තියෙන්න ඕන මේ දේවල් නියාමනය කරන්න. අන්නේ කාර්යභාරය සිද්ධ කරන ආයතන තමයි ශ්‍රී ලංකා විනිමය සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව කියන්නේ පාර්ලිමේන්තු 50කින් දැන් 987 අංක 36 දරන විනිමය සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව 50න් තමයි මේක ආරම්භ කරලා තින්නේ. අර කියපු ආයතනවල ආයතන සඳහා සුරංගපත් වෙළඳපළේට නීති රීති විධිවිධාන පැනවීම එම නීති රීති ක්‍රියාත්මක කරවීම යම්සි නීති කඩවීමක් වෙනව නම් ඒ කඩවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම තමයි මේ ශ්‍රී ලංකා සුරංගපත් විනිමය කමිෂන් සභාවේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඒ විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ දැන් අපි හිතමු මෙහෙම සාමාන්‍ය දැන් ගනුදෙනුවක් සිද්ධ වුණාට පස්සේ මේ දින 3ක් ඇතුළත ගෙවීම් පියවන්න ඕනේ. අපිට කිසියම් තරව්කාරක ආයතනයක් කිසියම් අපිට විකුණුම් කරුවෙකුට මුදල් ගෙවීම පැහැර හරිනවා. දැන් මේ වගේ අවස්ථාවෙදී දැන් අසරණතාවයට පත් වෙන ආයෝජකයෙකුට පුළුවන් මේ කොමිෂන් සභාවට ගිහිල්ලා පැමිණිලි කරලා මම හිතන්නේ වාචික වුණත් පැමිණිලි කරාට පස්සේ ඒ ආයතනය ඌ සඳහා ප්‍රිනිසිටිමක් කරනවා. අධිකරණයට ගිහිල්ලා කරදර වීමේ අවශ්‍යතාවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආකාරයට මේ කොමිෂන් සභාව තුලින් ආයෝජකයාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ඒ සඳහා ඇත්තටම මේ අර කම්පෙන්සේෂන් ෆන්ඩ් එකක් නැත්තම් මේ හානි අරමුදලක් සහ පවා පවත්වාගෙන යෑම කරනු ලබන මේ කොමිෂන් සභාව හරහා. ඔව්. ඉතින් පැහැදිලි මේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපළ හා ඒකට සම්බන්ධ ආයතන වල කටයුතු නියාමනය කිරීමේ මූලික ආයතනය තමයි ශ්‍රී ලංකා සුරකුම්පත් විනිමය හා විනිමය කොමිෂන් සභාව. දැන් අපේ කාලය ඉතාම වේගෙන් ගෙවිගෙන යනවා. නමුත් අපි ඊළඟට කොටස් වෙළඳපළ සම්බන්ධ ඉතා තවත් වැදගත් දෙයක් සාකච්ඡා කරන්න අදහස් කරන්නේ. දැන් මේ කොටස් වෙළඳපළ අපි දන්න දරුවෝ හැමදාම දකිනවා ජනමාධ්‍ය ආශ්‍රයෙන් මේ කොටස් මිල ගණන් පිළිබඳව කොටස් මිල දර්ශක පිළිබඳව. එතකොට මේ දර්ශක ඉදිරිපත් පිළියෙල කරන ආයතන ගණනාවක් තියෙනවා. මේ කොටස් වෙළඳපළ ඇරුණම නමුත් අපි මෙතෙන්දී අපි බලනවා මේ ප්‍රධාන වශයෙන් කොළඹ කොටස් හුවමාරුවෙන් ගණනය කරන සියලු කොටස් මිල දර්ශකය S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඊළඟ මුල් ප්‍රතිලාභ දර්ශකය. මම අපේ රුවන් මහතාට ආරාධනා කරනවා කාලය ගැන සලකලා මේ මිල දර්ශක පිළිබඳව මේ දරුවන්ට පැහැදිලි කර දීමක් කරන හැටියට. ඔව් අපි මේ මිල දර්ශකය ගැන කෙටි පැහැදිලි කිරීම කරගත්තොත් එකක් තමයි සියලු කොටස් මිල දර්ශකය කියන එක අපි කියන ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියන එක. ඒතර මේකෙන් මගෙන් සිද්ධ වෙන්නේ කොළඹ කොටස් වලමසේ ලියාපදිංචි වෙලා තියෙන නැත්නම් ලේකම්ගත වෙලා තියෙන සමාගම් වල සීලුම සමාගම් වල මිල ගණන් වෙනස් වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක දර්ශකයා මගින් ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා. ඒතර අපි දන්නවා මේ මිල ගණන් වෙනස් වීමක් ගන්නේ කරන්න අපිට ඒ සඳහා කිසියම් වර්ෂයක් අවශ්‍යයි සංසන්දනය කරන්න. ඒතර ඒ සඳහා අපි කියනවා පාදක වර්ෂයක් කියන එක උදා ගන්නවා.
තර මේ සියලු කොටස් මිල දාර්ශනිකය සඳහා අපි පාදක වාර්ෂික වශයෙන් උදාගන්නේ 1985. තර 1985 මිල ගණන් 100යි සලකලා තර 1985 ඉඳන් අද වෙනකන් සිද්ධ වෙන මිල ගණන් වෙනස් වීම තමයි අපි සියලු කොටස් මිල දාර්ශනිකය හරහා සිද්ධ කරන්නේ. ඊට අමතරව අපිට හඳුනා ගන්න පුළුවන් තවත් මිල දාර්ශනිකයක් තමයි S&P ශ්‍රී ලංකා 20 මිල දාර්ශනිකය කියන එක. ඒතර මේකෙදි සිද්ධ වෙන්නේ අර සීල කොටස් මිල දාර්ශනිකය වගේ සීලම සමාගම් නෙමේ තෝරාගත්ත සමාගම් 20. ඒතර එතනදි අපි බලනවා විශාලම සමාගම්, ඒ වගේම ද්‍රවශීල සමාගම්, ඒ වගේම වඩාත් ලාභදායි කියන කාරණා අනුව තෝරාගත් සමාගම් 20ක් තමයි මේ මිල දාර්ශනිකය අපි පාවිච්චි කරගන්නේ. ඒතර මේකේ නිර්ණායක තුනක් අනුව තමයි මේ සමාගම් 20 තෝරාගන්නේ. එකක් තමයි වෙළඳපළ ප්‍රාග්ධනීකරණය කරන එක. ඒ කියන්නේ විශාලත්වයමයි මේ වෙළඳපළ ප්‍රාග්ධනීකරණය හරහා. ඒතර සාමාන්‍යයෙන් වෙළඳපළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 500ක්වත් ඉක්මන සමාගම් තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඒතර ද්‍රවශීලතාවය කියන්නේ කොතරම් වේගෙන් මේ කොටස් මිලදී ගැනීම හා විකිණීම කියන කාරණේ සිද්ධ වෙනවද කියන එක. ඒතර අපි ද්‍රවශීලතාවයි ඉන්නේ ආසන්න මාස 6ක අඩම වශයෙන් දෛනික විකුණුම් මිලියනයක්වත් ඉක්මවන සමාගම් තමයි මේ S&P 20 මිල දාර්ශයකට ඇතුළත් කරන්නේ. ඒත් අනිත් කාරණේ තමයි මූල්‍ය ශක්තිතාවය කියන එක. එතන ඉතින් අපි බලන්නේ මේ ආයතනයේ ලාභදායීත්වය කියන කාරණේ. ඒතර ආසන්න වශයෙන් මාස 12ක්වත් ශුද්ධ ලාභයක් තියෙන සමාගම් තමයි මෙන්න මේ මිල දාර්ශයකට ඇතුළත් වෙන්නේ. ඒතර මේකෙදි පාදක දිනේ වශයෙන් යොදාගෙන 2004 දෙසැම්බර් 17 වෙනිදා ඒ වගේම පාදක දාර්ශක අගේ වශයෙන් උදාගෙන 1000ක්. නමුත් අර සීල කොටස් මිල දාර්ශක අපි කතා කළා පාදක අගේ වුණේ 100ක්. නමුත් මේකේ පාදක අගේ වුණේ 1000ක්. ඊට අමතරව අපිට හඳුනා ගන්න පුළුවන් තවත් දාර්ශකයක් තමයි මුළු ප්‍රතිලාභ දාර්ශකය කියන එක. මේකෙදි සිද්ධ වෙන්නේ මිල ගණන් වල වෙනස් වීමට අමතරව කොටස් හිමියන්ට තවත් ලැබෙන ආදායමක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ලාභාංශ කියන කාරණේ. ඒතර මිල ගණන් වෙනස් වීමෙන් ප්‍රාග්ධන ලාභ ලැබෙනවා. ලාභාංශ තුලින් තවත් ආදායමක් ලැබෙනවා. ඒතර අන්නේ ඉහත කිව්ව මිල දාර්ශකවල මෙන්න මේ ලාභාංශ කියන එක ඇතුළත් වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ ලාභාංශ ආදායමත් ඇතුළත් කරලා සකස් කරන දාර්ශකයකට කියනවා මුළු ප්‍රතිලාභ දාර්ශකය කියලා. ඒතර අර ඉහත කී දාර්ශක දෙකම මේ ලාභාංශය ඇතුළත් කරලා සකස් කරන්න පුළුවන්. ඒතර සීල කොටස් මිල දාර්ශකයේ ලාභාංශය ඇතුළත් කරලා සකස් කරාම අපි ඒකට කියනවා සීල කොටස් ප්‍රතිලාභ දාර්ශකය කියලා. ඒ වගේම S&P SL 20 දාර්ශකයේ ලාභාංශයකට ඇතුළත් කරනවා අපි ඒකට කියනවා S&P SL 20 මුළු ප්‍රතිලාභ දාර්ශකය කියලා. ඔව්, කාලයත් ඉතාම වේගෙන් ගෙවිගෙන ගියා. අපිට ලැබිච්ච කාලයේ හැටියට මීට වඩා අද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ. මම හිතනවා ඉදිරි වැඩසටහනකදී ව්‍යාපාර අධ්‍යන හදාරන දරුවන් හමු වීමේ අදහසින් අපි අදට මේ වැඩසටහන නතර කරනවා. ආයුබෝවන්.